අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. හොරකම් කරනවා බෙහෙත් ටිකෙන් හරි හොරකම් කරනවා. ඒ වුණාට රටේ සෞඛ්‍ය පත්විය ඇති තත්ත්වය අද දිනෙමින කියන අවුරුදු 19ට අඩු දරුවන් දහස්සකට වඩා වසරක් පාසා පිළිකා රකුසාට ගොදුරවනමයි කියලා විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා කරන්නා වූ ප්‍රකාශය. ඉතින් වයස අවුරුදු 19ට අඩු මෙරට දරුවන් දහස්සකට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව පිළිකා රෝගයට ගොදුරවන බවට සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ශාස්ත්‍රාලය ලේකම් විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා ප්‍රකාශ කරනවා. රුධිරගත පිළිකාවන් සහ ලියුකේමියාව වසාගෙටිත ආශ්‍රිත පිළිකාවන් වන ලිම්ෆෝමියාව මොලේ පිළිකාවන මධ්‍යස්නායු පද්ධති ආශ්‍රිත පිළිකා අධි වෘක්ක ග්‍රන්ථියේ පිළිකාවන නියුරෝබාස්ටමාව සහ අස්තිවල ඇතිවන පිළිකා දරුවන්ට වැළඳෙන බොහෝ සුලභ පිළිකා කියලා තමයි මේ විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ. ඉතින් දීර්ඝ විස්තරයක් මෙහි දක්වා තිබෙනවා. අවුරුදු 19ට අඩු දරුවන් දහසකට වඩා වසරක් පාසා පිළිකා රකුසාට ගොදුරවන හැම අවුරුද්දේම දහසකට අධික පිරිසක් ගොදුරවන බව තමයි මේ තොරතුරු ඔස්සේ අද අනාවරණය කරන්නේ. ඉතින් දරුවන්ට පමණක් නොවේ පිළිකා රෝගයේ බලපෑම මේ වන විට විඳගන්නට සිදුවී තිබෙනවා. පිළිකා රෝගයේ බලපෑම විඳගන්නට සිදුවී තිබෙනවා වැඩිහිටියන්ට පවා. ඉතින් වැඩිහිටියන් පිළිබඳව කතා කරද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට භාවිතයට නොගත යුතු රසකාරක පිළිබඳව වර්ණකාරක පිළිබඳව දිගින් දිගටම අවධානය යොමු කරලා තියෙනවා. හැබැයි අපේ රටේ මන් දන්නා ඉතින් පාරිභෝගිකයන් පිළිබඳව කටයුතු කරන අය හෝ සෞඛ්‍ය පිළිබඳව කටයුතු කරන අය හෝ ඒ පිළිබඳව කිසිදු වගේ වගක් නැතුව තමයි කටයුතු කරන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.